ජනිත් රෝහලට එද්දි රෝල් කාමරේ උන්නේ සුජාතා සපූත් පමණි. ප්‍රේම සපුමුල දයසිරි මහතා සමග ගෙදර ගියේ ඇඳුම් මාරු කරගෙන එන්නටය. උදේ 8ට පැමිණ සපු උණු වතුර ටිකක්ගෙන සුජාතාගේ මුහුණකට දෑත් දෙපා තෙතමාත්තු කළාය. ඊයේ මුළු රෑම සාගර අයියයි මායි ඇහැරිලා අර බැල්ගෙනිය බිම උන්නේ. මං අහගෙන පුතේ. සපු ලැජ්ජාවෙන් බිම් බලාගත්තාය. ඉක්මනට මොනාහරි වෙනවා නම් හොඳයි. මෙහෙම ජීවත් වෙන්න බෑ අම්මේ. මට තේරෙනවා. එයා ළඟපාතක ඉන්න නිසා දුකක් නෑ. ඒත් පව්, ඔයා වගේ තමා මං ගැන විතරයි හිතන්නේ. ජනිත් ඇතුළු වූයේ ඒ මොහොතේදී. ඔහු රෝල් කාමරයට ආවෙම දුරකථනය කණේ ගසාගෙන. රෝගියෙකුගේ කාමරයකට එද්දි නිෂ්කලංකේ ආයුතු බවවත් ඔහු දන්නේ නැත. පුදුමය, ඔහු වෛද්‍යවරයෙකු වූයකය. ජනිත් සුජාතා දෙස බැලුවේ ඔහුගේ ඇමතම නිමා වූ පසුවය. එතෙක් වෙලා සුජාතා බිම් බලාගෙන උන්නාය. සපු උන්නේ තරහිනි. මොකද ඇන්ඩිට, ප්‍රෙෂර්ද ඩයිබිටික්ද? අහපු කැත ඒක. සපු දෑත් බැඳගෙන ඉවත බලාගනමින් සිතුවේ. අදයි රිපෝර්ට්ස් ගියන්නේ ජනිත්. ඇන්ඩිට ප්‍රොබ්ලම්ස් නැහැනේ, ටිකක් රෙස් කරන්න. එතකොට ප්‍රෙෂර් ගතිය අඩුවේ. සුජාතා කතා කළේ නැත. ජීවිතේ ප්‍රොබ්ලම්ස් නැත. තිබෙන එකම ප්‍රශ්නය ඇස් දෙකමෙන් හැදූ දරුවගේ ජීවිතය. මෙතන ඩිරෙක්ටර් මගේ යාළුවෙගේ තාත්ත කෙනෙක්. මං කතා කරන්නද? එපා ජනිත්, මට හොඳට සලකනවා. සීයවත් දන්නවා. සපුට සිනායනට ආවෙන් ඇ ජනිත් පැත්තට හැරුණාය. අලිවංශෙන් කතාව. ජනිත්, සුජාතා කතා කළේ ඔහු තවත් ඇමතුමක් හා සම්බන්ධ වී පැය කාලකට පමණ පසු ඒ තැබූ පසුය. මේ දවස් දෙක තුනේ චූටි මැණිකව මංගව තියන්න. ජනිත් සපු දෙස බලා මොනවදෝ කියන්නට ගොස් යළිත් ගිල්ලේය. සපු, මට අර ෆාම් හවුස් එකේ කීස් ටික ඕන. ඒක පොඩ්ඩක් රිනවේට් කරන්න දාන්න ඕන. සපුට බැලුනේ සුජාතා දෙසේ. මේ දීගේ අත්හැර දමන්නට පවා සූදානම් වී ඉඳින්දි ජනිත් දෑවැද්දට ලැබුණු ෆාම් හවුස් එකේ යතුරු ඉල්ලයි. ඒ ඔහුට කොහෙත්ම අයිති නැත. මංගාව යතුරු නෑ. එහෙනම් කාලඟද? මං හිතන්නේ සීයා ගාව ඇත්තේ. මේ අම්මට අසනීප වෙලාවේ සීයාගෙන් යතුරු ඉල්ලන්න මට බෑ. සුජාතා කතා කළේ නැත. කෙල්ල කියන්නේ ඇත්තය. ජනිත් පුදුමාකාර තෘෂ්ණාධික මිනිහකි. හෙට මට ඕන. හවසට කතා කරලා ඉල්ලගන්න. සපු කතා කළේ නැත. මං යන වැන්ටි. සපු පොඩ්ඩක් එන්න. රෝහල් කාමරෙන් පිටතර යමින් ජනිත් කීවේය. සපු සුජාතා දෙස බලා ඔහු පිටුපස ගියේ චකිතේනි. මෙතන ඉන්නවා නම් මෙතන ඉන්නවා. තේරුණාද? රස්සිය අදු ගහලා අහුවෙන්න එපා මට. මාත් ඉන්නේ කැන්ඩිවල. ඔහු දඹරගෙල්ල උලුක් කර කීවේය. ආදරය කරන මිනිහෙක් මේ කතාව කීවා නම් ඉවසාගෙන ඉන්නට පුළුවන්. එහෙත් ජනිත් වැනි මිනිහෙක් මෙහෙම කියද්දි ඉවසාගෙන ඉන්නට අමාරුය. මං රහස්‍ය අදු ගහන කෙල්ලෙක් නෙමේ. මට යතුර ගෙනල්ලා දෙනවා. අර හරක් ගාලා හදලා ගන්න. ඒ හරක් ගාලා ඒ විදියට තිබ්බදෙන්. ඔහු හරක් ගාලයයි කිව්වේ දේවාලයස්සේ සලකන ෆාම් හවුස් එකටය. සපුට දුක ඒකය. මට යතුරු උදේට ඕන. තේරුණාද? ජනිත්ගේ එසේ තර්ජනය කරමිනි. දුලක්ෂිර කිසිදා ඇගේ ජනිව නොලබෙනු ඇත. දැන් ජනිත් සොයන්න ඉල්ලම්ය. හොඳ හොඳ ඉල්ලම්ය. එහෙම ඉල්ලම් හොයන මිනිහා ගෑණියෙක් ළඟට එන්නේ වෙන වැඩකට මිසක ආදරයට නොවේ. මෝඩ දුලක්ෂි නොදන්නේ ඒකය. ඇයි පුතේ, යතුරු ගෙනත් දෙනවා කියලා තර්ජනය කරලා ගියේ? සීයගෙන් ඉල්ලලා දෙන්න මැනික. ජී කියලා හිතෙනවා. ඔයාගේ තාත්තට මේවා කියන්න කෙනෙක් නැහැනේ. කියන්න ඕන නැහැ. එයාට තේරෙන දවසක් එයි. ඉක්මනටම.
රෝහල් කාමරෙන් ගිය ජනිත් යලිත් එද්දි සපුව ගැස්සින. අංකල් දැන් කැන්ඩිවල කියලා මට ඉන්න කිව්වා. ඔහු කීවේ එතරම් කැමැත්තකින් නොවේ. ජනිත් ඔහුගේ ජංගම දුරකථනය ඔබමින් රෝහල් කාමරය වූ පුටුව මත ඉඳගෙන උන්නේ. සපෝ සුජාතා ළඟ ඉඳගෙන ඇගේ හිරි වැටුණු දෙපා උණු වතුර වලින් තෙතමාත්තු කරමින් උන්නාය. කෑමත් රැගෙන සාගර ඇතුල් වූයේ ඒ සමගමය. සුදු කමිසයක් ඇඳගෙන කෑම බෑගයකුත් රැගෙන ඔහු ඇතුල්ලෙද්දීම සපෝගේ දිනෙත් පොඳවීගෙන ගොස් සුජාතා මත නතර විය. කාමරයට ඇතුළ වූ සාගර දෙස ජනිත් බැලුවේ දෑස් පමණක් ඒ පැත්තට හරවාය. ඔහු ඕනාමෙන් සාගර දෙස බැලුවේ සාගර අසරණව කෑම බෑගෙදගෙන ඇතුළට ආවේ. පුටුවේ ඉඳගෙන උන්නේ ජනිත් ලොකු බණ්ඩාර බව ඔහු දනී. මේ කවුද ඇන්ටි? ජනිත් එකවර ඇසුයේ. මගේ පුතෙක්. එන්න පුතේ. සුජාතා වෙනසක් නැතුව සාගරට කතා කළාය. සාගර කාමරයට ඇතුල් වූයේ බිම බලාගෙනමය. පපු හිරු වූ ගතියක් හුස්ම ගන්නට අමාරු ගතියක් සාගරට දැනෙන්නට විය. ගෙනා කෑම කුඩා කබඩ්ඩක මත තබා ඔහු සුජාතා දෙස අසරණව බැලුවේ. ජනිත් දෙතුන් වරක්ම සාගර දෙස බැලුවේ. සපුට බියක් දැනුනේ නැත. සාගරව පෙන්නා මේ මට ආදරය කරන වස්තුවයයි පෙන්වන්නට ඇතනම් යයි ඇයට සිතුනේ. ඔහු වැනි බාල වර්ගයේ පිරිමින් සාගර වැනි උතුම් කොල්ලන්ව දැකගත යුතුය. සාගරට මෙතන රැඳෙන්නට අපහසු ගතියක් දැනුනේ. ඒත් ආයිමයි යන්නට ද නොහැක. මං තේ ටිකක් දාගෙන එන්නම්. සාගර මේසේ මත තිබූ උණු අතුර බෝතලයේගෙන සුජාතා දෙස බලා කීවේ. කොල්ලා ඉන්නේ අසරණ වී බව සුජාතා දනී. සපුට ඊටත් වඩා දුකය. මේ ජීවිතේ වඩාත්ම ආදරය කරන කෙනා මෙසේ අසරණ විදිද්දී දරාගත නොහැක. සාගර රෝහල් කාමරෙන් පිටවෙද්දී යන්තම් ජනිත් ලොකු මණ්ඩාර දෙස බැලුවේ. සපුව හිමුවේ ඔහුට යයි සිතාගන්නටවත් බැරි තරම්ය. දුකය. ඔහෙලා ගන්නට බැරි තරම් දුකය. ඒ සපු ඒ දුක පෙන්වුවේ නැත. මේ පපුවේ ඇවිලෙන දුක පෙන්නා ජනිත් ලොකු මණ්ඩාරලාගෙන් දිනාගන්නට දෙයක් නැත. ඇත්තටම නැත. ජනිත් රෝල් කාමරේ පමා වූයේ පුදුමාකාර අමාරුවකෙනි. ඔහු ඉන්නේ කොතරම් අකමැත්තකින්දයි සුජාතා තේරුම් ගත්තාය. තමා මෙසේ ගිලන්ව සිටිද්දී ඔහුව මේ කාමරයේ බලෙන් නවත්වා ගන්නට සුජාතාට හිතෙන්නේ නැත. ඇරත් තමාව බලාගන්නට කොල්ලෙක් ඕනා නම් රත්තරන් කොල්ලෙක් ඉන්නා බව සුජාතා දනී. ජනිත්ව පරක් වෙනව නේද? ජනිත් යන්න. මං ජයන්තට කියන්නම්. සුජාතා කීවාය. බෑංකිකේ 10ට මං ඉන්න ඕන ඇන්ටි. ඒක තමා මං කිව්වේ. මං ජයන්තට කියන්නම්. ජනිත් යන්න. මං එහෙනම් යන්නම්. ජනිත් රෝහල් කාමරෙන් පිටව ගියේ මිටිං හල කුරුල්ලෙකුසේය. සබෝ සමච්චලට සිනාසුනාය. දියෙන් ගොඩදාපු මාළුවා වගේ මෙතන හිටියේ. ආදරයක් නැතුව ලෙඩෙක් ළඟ කෙනෙක්ට ඉන්න බෑ අම්මේ. මට තේරුණු නිසා තමයි ඇරියේ. අපරාධේ සාගර අයියත් කියා. කොල්ල එහෙම දාලා යන්නේ දැන් එයි. සපු අම්මා ළඟ ඉඳගෙන ඇගේ දෑත් පිරිමැද්දාය. අම්මේ චූටි මැණික, ඔයා හිතන තරම්ම මං දුක් විඳින්නේ නෑ අම්මා. දුක් විඳින්නේ නෑ කියලා බොරු කියන්න එපා. ඔයා කොහොම ඉන්නවද කියලයි මං හිතන්නේ. මේ දුක විඳින්නම වෙනවනේ අම්මා. ජීවත් වෙන්න තව දවස් තියෙනවනේ. එතකල් ටිකක් දුක් විඳිනවා. පෙනිපෙනීවත් එයා ඉන්නවනේ. ආදරය මහා පුදුමාකාර කැක්කුමකයි සුජාතාට සිදේ. කෙල ජීවිතේ වෙනුවෙන් ගෙන යන සටන පුදුමාකාරය. ඒ සටනට හයියක් වෙන්නටවත් තමා නිරෝගීව සිටිය යුතුයයි සුජාතා තේරුම් ගත්තාය. මං ඉක්මනට සනීප වෙන්නම්. අසනීපයක්ම නෙමේ පුතේ. සැප විඳින්නත් දුක් විඳින්නම වෙනවා අම්මා. ජයන්ත රෝහල් කාමරයට ඇතුළු වූ එවිටමය ඔහු ආවේ සුජාතා දෙස බලාගෙනමය. අම්මට මොකද වුණේ චූටි මැණික? අද නම් තාත්තාත් බීවී ඇතේ සපුට සිතුනේ. එකපාරම් පපුය අමාරුවක් ඇවිත්. කොහොමද සුජාතා?
ජයන්ත සුජාතාගේ නල්ලට සුරත්ත බද්දි සපු එතනින් ටිකක් මෑත්තුවාය. දැන් හොඳයි. ජයන්ත සුජාතා දෙස බලාගෙන මුන්නේ. තම බිරිඳට තමාගෙන් අබෑටයක් තරම් යුතුකම් ඉෂ්ට නොවූ බව ජයන්ත දනී. මන් නිවාඩු දාලා ආවේ. කමක් නෑ ජයන්ත, දැන් මට සනීපයි. කිල්ලත් මංගාව ඉන්නවනේ, තාත්තා බලනවා. එහෙත් ගෑණියෙක් විවාහ වන්නේ මේ කාගේවත් ආදරයකට වඩා සැමියෙකුගේ සිනහස ලබන්නටය. මං පසුගිය දවස්වල මේ රාජකාරී වැඩ බදාගත්ත වැඩි. සපුනෙත් කොනකින් අම්මා දෙස බැලුවාය. ඔහු ඒ තේරුම්ගෙන ඇත්නම් මේ හොඳටම ඇතිය. චූටි මැණිකත් දැවටි දැවටි ඉඳලා එකපාරම නැති වුණානේ. දෙන්නාම සපූ දෙස බැලුවේ ආදරේනේ. කෙල්ලේ ගෙදර හිරවෙලා මාවත් බලන්න ලැබෙන්නේ නැහැ. පව්. සුජාතාට කියවුණේ ඉබේටමය. එන්න චූටි මැණික. ජයන්ත සපූගේ කරට අතක් දමා ඇව තුරුල් කරගත්තේය. සුජාතා තාත්තා දුවක් දෙස බලා උන්නේ කඳුළු පුරවාගෙනය. ඔයා සතුටින් දින්නේ? තාත්තයේ ප්‍රශ්නේ නොඇසුවා නම් හොඳය. සපූගේ දිනෙත් වලට කඳුළු පිරුණු ඉබේටමය. මං ගැන හිතන්න එපා තාත්තා. අම්මයි මල්ලියගෙන චුට්ටක් බලන්න. සපූට ඔය ටික කියද්දී ඇඬුනේ. ජයන්ත දුක්බර ලෙස සුජාතා දෙස බැලුවේ. මං ඔයාගෙන නොබල ඉන්නව නෙමේ චුටි මේනික. බැලුවා. දවසක කෙල්ල විඳින දුක ඔයාට තේරෙයි. සුජාතාට ඇඬුම් මැදම කියවෙන. ජයන්ත කතා කළේ නැත. ඒත් ඔහු බොහෝ දේවල් දන්නා බවක් ඒ ඇස්සල තිබුණේ. ජනිත් ගියාද? අපි හිමීට කතා කරමු. සපු හිස වෙනවාය. මං හවසට ටිකට් කපන් යනවා. දැන් අමාරුවක් නෑ. තාත්ත බයට ගෙනත් නැවැත්තුවේ. ජයන්ත යමක් කියන්නට මෙන් බලා උන්නේය. ඇයි ජයන්ත? තිල්ලාර ලබන මාසි මැරි කරනවා කොළඹ ගර්ල් කෙනෙක්ව. සපුට සතුටක් දෙනුනේ. ඔහු ගැන හිතද්දී දුකය. අවසාන කාලයේදී ඔහු බොහෝ දේවල් තේරුම් ගත්තේය. අනේ හොඳයි. අපිට නම් කියන එකක් නෑ. දැන් අක්කගේ හිතේ තරහක් නෑ. එයි බලන්න. හදිස්සි සුජාතාගේ දිනෙත්වල කඳුළු පිරුණි. ජයන්තයේ කඳුළු දෙක පුදුමයෙන් බලා උන්නේ. ඇයි සුජාතා? අන්තිමට ඔක්කොම සතුටින් ඉඳි. මගේ දුප්පත් කෙල්ල විතරයි. ඇගේ ඇඬුමේ පුදුමාකාර දුකක්, අම්මා කෙනෙකුගේ කැක්කුමක් හිර වී තිබුණේ. අනේ අම්මා, දැන් ඇති ඔය. ජයන්ත බලා උන්නේ වේදනාවෙනි. ඔහු ටික වෙලාවක් ඉඳ යන්නට ගියේ.